සැන්දාවක් අපේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු අපේ පක්ෂයේ සියලුම සමාජිකයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් අවසරයි මෙතනට ඇවිල්ලා ඉන්න ව්‍යාපාරික මහතුන් වෘත්තිවේදීන්ගෙන් අවසරයි ඉස්සෙල්ලාම මම කැමති කියන්න අපි ඊයේ අලුතර දින අවස්ථාවේදී කෙනෙක් කරපු විග්‍රහයක් සම්බන්ධයෙන් අපි සමාජ මාධ්‍යයේ යම් කිසි අදහස් පළ කිරීමක් කරා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය 2018 වෙන්න ඕනේ ඉදිරිපත් කළ තියෙන කාලේ පුද්ගලික අයිතිය සම්බන්ධයෙන්. ඒගොල්ලෝ කියනවා ඔවුන්ගේ අවසාන ඉලක්කය වෙන්නේ මේ පුද්ගලයන්ට තමන් සතු දේපල තියාගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ ෂර්ට් එකක් අලිසමක් නෙමෙයි. පාවිච්චි කරන දෙයක් නෙමෙයි. නමුත් ධනෙ උපදවන ප්‍රාග්ධනයක්. ඉඩමක් වෙන්න පුළුවන්, ෆැක්ටරියක් වෙන්න පුළුවන්, බුල්ඩෝසරයක් වෙන්න පුළුවන්. එතකොට ඔවුන් බලාපොරොත්තු වෙන අවසාන ඉලක්කය තමයි එහෙම එකක් නැහැ. හරි එතකොට මේ පිළිබඳව අපේ නායකතුමා ඊයේ ට්විටර් පණිවිඩයක් ගහලා තිබුණා. මෙහෙම ගියෝතින් එහෙම කොහොමද ධනෙ උත්පාදනය කරන්නේ? මොකද සියලුම දේ පුද්ගලික අයිතිවාසිකමක් මත තමයි නූතන සමාජය ඉස්සරහට යන්නේ. ඔබලා ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෙක්ගේ අපි හිතමු ආයතනයක් තියෙනවා, ෆැක්ටරියක් තියෙනවා, මැෂින් ගොඩක් තියෙනවා. රජයට පුළුවන් ද කියන්නේ මේක ඔබට අයිති නෑ, මේකට අපිටයි අයිති කියලා. මෙතන කලින් එහෙම වෙලා තියෙනවා. හරි? එතකොට මේ සම්බන්ධයෙන් අදහස පළ කිරීමත් සමගම ඔවුන් අද ඒට පිළිතුරක් ලබා දීලා තියෙනවා. ඔවුන් කියලා තියෙනවා ඒ ජනතා විමුක්ති පෙරමුණේ මතය ඒ වුණාට ජාතික ජන බලවේගය කියන්නේ පක්ෂ ගොඩක් එකතු වෙච්ච කණ්ඩායම් ගොඩක් එකතු වෙච්ච සංවිධානයක්. එතකොට ඒ ජනතා විමුක්ති මතය පිළිබඳව කවුරු කලබල වෙන්න ඕනේ නැහැ වගේ කතාවක් තමයි කියලා තියෙන්නේ. හැබැයි අපි දන්න විදිහට ජාතික ජන බලවේගයේ නැට නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒකෙන් තමයි නායකත්වය දෙන්නේ. එතකොට ඔවුන් ඒක එහෙම නෙමෙයි කියලා නැහැ. අපි එහෙම දෙයක් කිව්වේ නැහැ කියලා නැහැ. නමුත් කියලා තියෙන ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය බලන්නේ කියලා. දැන් මම එනකමං මේ ඇවිල්ලා තිබ්බ සමාජ මාධ්‍යයේ ලින්ක් එක මම ඒ ලින්ක් එක ඇරියා. ඒ ලින්ක් එක ඇරියාම ගියා ජාතික ජන බල වේගයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය. මම ඒක වැඩි වෙලා කියවන්න හම්බුන්නේ නැහැ. මම බැලුවා ඉක්මනට පස්සේ ඒක කියවන්න බලාපොරොත්තු වෙනා දිගට. නමුත් මම කාරණා දෙකක් ඒකේ නොටිස් කරා. ඒගොල්ලෝ මට පේන විදිහට වෙළඳ පොළ මත තියෙන විශ්වාසය බොහොම අඩුයි. ඔවුන් කියන්නේ ඔවුන් විසින් දත්ත විශ්ලේෂණය කරලා ඒ විශ්ලේෂණය කරපු දත්ත වලට අනුව රජය කුමක් කළ යුතුද, පුද්ගලික අංශයේ නොයෙකුත් නොයෙකුත් ශේෂ්ත්‍රවල පුද්ගලයන් කොච්චර සහ කවදා සහ කොතන නිෂ්පාදනය කළ යුතුද සහ එය බෙදා හැරීම සම්බන්ධයෙන් කොයි ආකාරයෙන් කටයුතු කළද කළ යුතුද කියන එක ඒක මට ඒකම මූලික දෙයක් හැටියට. දැන් මෙතන වෙළඳ පොළ විශ්වාසය කරන කට්ටිය තමයි මෙතන ඉන්නේ. මේ රට අපි ගොඩනගන්න ඕනේ වෙළඳ පොළ මත කියන තැන තමයි අපි ඉන්නේ. ඒතර වෙළඳ පොළ පිළිබඳව විශ්වාසයක් නැති කණ්ඩායමක් හිතනවා නම් ඔවුන්ට පුළුවන් කියලා දත්ත විශ්ලේෂණය කළා මෙතන ඉන්න ව්‍යාපාරික මහත්මයට කියන්න ඔබ නිෂ්පාදනය කරන්න උලුකට 500ක් ඊළඟ බදාද වෙනකොට ඒක තියෙන්න ඕනේ මේ මෙන්න මේ සයිට් එකේ. ඔබ නිෂ්පාදනය කරන්න ඕනේ ගඩොල්කට 250ක් ඒක තියෙන්න ඕනේ අර එහා පැත්තේ සයිට් එකේ ඊළඟ සතියේ සිකුරාදා වෙනකොට. එහෙම කරන්න පුළුවන්ද?
එහෙම කරන්න පුළුවන්ද? කාටද එහෙම කරන්න පුළුවන්? මේ ලෝකේ කවුරු හරි ඉන්නවද? ඒ වගේ සලස්මක් හදන්න පුළුවන්? මම අහනවා ජාතික ධන බලවේගෙන්. එහෙම පුළුවන්ද කරන්න? එතකොට මූලික වශයෙන් අපේ මතයයි ඔවුන්ගේ මතයයි එතනින් සම්පූර්ණයෙන්ම වෙනස්. අපි දැඩිවම වෙළඳපොළ විශ්වාසය කරනවා. වෙළඳපොළ මත තමයි අපේ ආර්ථිකය ගොඩ නගන්නේ කියන එක අපි ඍජුවම කියනවා. වෙළඳපොළට වඩා අපිට තියෙන සම්පත් කොයි ආකාරයෙන්ද භාවිතා කළ යුත්තේ කියන එක පිළිබඳව ඊට එහා කෙනෙක් ඉන්නවා නම් වෙළඳපොළට වඩා සාර්ථකව මේක බෙදලා දෙන්න ඒ ජීවියා තාම මේ ලෝකේ පහළ වෙලා නැහැ. හැබැයි අපි ඉතාමත් නොනකමින් කියනවා යම් යම් අවස්ථාවලදී වෙළඳපොළ අසාර්ථක වෙනවා. ඒ වෙළඳපොළ අසාර්ථක වීම නවත්වා ගැනීම සඳහා අපේ රජය මැදිහත් වෙනවා. නැතු අපි වෙළඳපොළ අතාරින්නේ නැහැ. මම කියන්නේ නැහැ මට පුළුවන්, සජිත් ප්‍රේමදාසට පුළුවන්, කබීර් හෂීම්ට පුළුවන්, එරාන් වික්‍රමරත්නට පුළුවන් කියලා මෙතන ඉන්න ව්‍යාපාරිකයොන්ට කළ යුත්තේ කුමක්ද කියලා මට කියන්න. එහෙම උත්සාහ කරපු අවස්ථා තිබුණා. ඒ සියලු අවස්ථා වලින් අවසානයේදී උනේ ඒ සියලු ව්‍යාපාරිකයෝ කඩාගෙන වැටුණා. දැන් උදාහරණයක් හැටියට ඒ නිකුත් කරලා තියෙන ස්ටේට්මන්ට් එකේ තියෙනවා මේ දේශීය ඉදිකිරීම් ආයතන ඒ දත්ත විශ්ලේෂණය අනුව 2026 වෙනකොට තිබිච්ච තැනට ගේනවා කියලා. දැන් ඒක කරන්න නම් ඉදිකිරීම් ඉතා විශාල වෙස වැඩි වෙන්න ඕනේ. එහෙමනේ දැවැන්ත ව්‍යාපෘති පටන් ගන්න ඕනේ. යෝධ ව්‍යාපෘති නැතුව ඒක කරන්න බෑ. ඔව් ඉදිකිරීම් ශේෂ්ඨ වැටිලා. ඉතින් රජය කොහොමද ඉදිකිරීම් ශේෂ්ඨ 2026 වෙනකොට තිබිච්ච තැනට ගේන්නේ? අපි ප්‍රැක්ටිකල් වෙමු. මේ කඩා වැටෙන ආර්ථිකය ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ අපි හිතමු බුල්ඩෝසර් 50ක් තියෙන මෙතන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ බුල්ඩෝසර් 50න කොහෙන්ද කොන්ත්‍රාත් ලැබෙන්නේ? මොනවද පටන් ගන්න ව්‍යාපෘති? එතකොට 100ට 30ට පොලිය තියෙනකොට අද ගෙවල් හදන්නේ නැහැ. මං අද උදේ කෝට්ටේ ප්‍රදේශයේ ගෙංගට යනකොට මට හම්බ වුණා NSB එකේ වැඩ කරන කාන්තාවක්. මං එහේ ඕගොල්ලෝ කොච්චර ලෝන් දෙනවද දැන්? එකම එක ලෝන් නැක්කත් අපි නම් දෙන්නේ නැහැ. දැන් කරන්නේ කලෙක්ෂන් විතරයි. මිනිසුන්ට ගෙවා ගන්නවත් බෑ. එහෙමනම් ඉදිකිරීම් ක්ෂේත්‍රය එතනට ගෙනියන්න නම් ඊට කලින් පොලිය අනුපාත ටික අඩු කරලා මිනිසුන්ගේ ගෙවල් හදාගෙන ඒ විවෘත කිරීම සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් කොහොමද පොලිය අනුපාතය අඩු කරන්නේ? කොහොමද පොලිය අනුපාතය අඩු කරන්නේ? ඒකම තියෙනවා ඔවුන්ගේ රජය මහ බැංකුව කළමනාකරණයට මැදිහත් වෙලා ඔවුන් කියනවා කියලා කොහොමද මේ පොලිය අනුපාත සකස් කරන්නේ කියලා. ඒ කියන්නේ එහෙනම් මෙච්චර කල් මේ කතා කරපු මහ බැංකුවට දිය යුතු ස්වාධීනත්වය සම්පූර්ණයෙන් මෙතනින් නැති වෙනවා. මොකද්ද මහ බැංකුවට අණ දෙනවා කියලා කියන එකෙන් කියන්නේ? අපිට මේක ආයෙ අලුතෙන් කතා කරන්න ඕනේ නැහැ. කබ්‍රා ලුයිස් ජයසුන්දරා එකතු වෙලා කරේ ඕක තමයි. බැසිල් කරේ ඕක තමයි. මගේ කටේ ලේ රහ වෙනකම් මං පාර්ලිමේන්තුවේ කෑ ගැහුවා, එළිය කෑ ගැහුවා, සල්ලි අච්චු ගන්න එපා ඔය විදිහට අච්චු ගැහුවොත් එහෙම උද්දමනේ දෙගුණ වෙනවා, රුපියල කඩාගෙන වැටෙනවා කියලා. ඒ රජය විසින්
මහබැංකුව කළමනාකරණය මූල ප්‍රතිපත්ති කළමනාකරණය ඒගොල්ලෝ බාරගත්තා. එතකොට මේ කියන කතා එකකට එකක් පරස්පරයි. එතකොට මම කියන්නේ මේ ඉදිරිපත් කළා තියෙන මේ ප්‍රතිපත්ති සමූහය හරහා මේ උත්සාහ කරන්නේ වෙළඳ පොළ කියන අපි දැඩිව විශ්වාස කරන සංකල්පයෙන් එළියට යන්න. ඔබලා ආයකට කැමති නම් ඒක ඔබලාගේ කැමැත්ත. තව විදිහකට බලන්න. අපි කියන්නේ මේ රට ගොඩ ගන්න තියෙන එකම ක්‍රමය තමයි ලංකාව ලෝකයට එකතු කරන එක. එතකොට මේ වෙළඳ පොළ තියෙන්නේ ගෝලීය වෙළඳ පොළ. මම කතා කරන්නේ සජි ප්‍රේමදාස කතා කරන්නේ ගෝලීය වෙළඳ පොළ සම්බන්ධයෙන්. එතකොට මේ ගෝලීය වෙළඳ පොළේ ඉල්ලුම දේශපාලන කණ්ඩායමකට පුළුවන්ද විශ්ලේෂණය කරන්න? අපි කතා කරන්නේ ඊළඟ අවුරුදු පහේ ලංකාවේ ටෙලිෆෝන් කීයක් හදන්න අපිට පුළුවන්. ඒ තීරණය ඔබලා ව්‍යාපාරිකයෝ හැටියට ආයෝජකයෝ හැටියට වෘත්තීය වේදිකාවෝ හැටියට ගන්නේ ඔබලාගේ දත්ත විශ්ලේෂණය හරහා. ඔබලාගේ තියෙන ඒ විදේශ ජාල හරහා. ඔබලාගේ තියෙන හැකියාව හරහා තමන් කොහොමද ඇමරිකාවට කොරියාවට මේවා විකුණන්නේ කියලා. ඒක කිසිම දේශපාලනඥයෙක්ටවත් කිසිම රාජයේ හෝ කොහේ හරි නිලධාරියෙකුටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වෙළඳ පොළ මත එක තීරණය වෙන්නේ. උදාහරණයක් හැටියට ගන්න කෘෂි වෙළඳ පොළ. කෘෂි වෙළඳ පොළ ඇතුලේ තියෙනවා ඉන්ෆර්මේෂන් මාකට් එකක්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි ගමු ගොවියේ. දමුල්ල පැත්තේ ගිහිල්ලා බලන්න මාකට් එකද සමහර කාලවලට ඕනවටත් වඩා අපි කියමු ගෝවා වෙන්න පුළුවන්, කැරට් වෙන්න පුළුවන්, තක්කලි වෙන්න පුළුවන්, වම්බටු වෙන්න පුළුවන්, අවුමිරිස් වෙන්න පුළුවන්, බෝංචි වෙන්න පුළුවන්, ඔක්කොම එනවා එකපාරට. එතකොට මිල බහිනවා. මිල බැස්සහම ගොවියෝ කියනවා නෑ මේක නෙමෙයි අපි වෙන මොකක් හරි කරමු. මේකනේ මිලන්නේ නෑ. ඉතින් ඒව දාන්නේ නෑ. එතකොට මිල ඉහළ යනවා. අයියෝ අපරාධය අපිට අරක කරන්න තිබ්බනේ. ආයෙත් ඒව වගා කරනවා. එතකොට ආයෙ වැඩි වෙලා අතිරික්තයක් ඇවිල්ලා මිල බහිනවා. එතකොට එතනේ වෙළඳ පොළ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ තොරතුරු සමසේ බෙදී යන්නේ නැති නිසා. උදාහරණයක් ඇටියට අපි හිතමු කාගිල්ස් එක දන්නවා ඒගොල්ලන්ට බෝංචි කොච්චර ඕනේද? ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට කරවිල කොච්චර ඕනේද? රතුළුණු කොච්චර ඕනේද? දැන් මේ ইনফরমේෂන් මේ තොරතුරු ටික කොහොමද ගොවියට යන්නේ? ගොවියා දන්නවනම් අපි මේ 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 ඇටේ පැල කරලා මාස 3ක් යනකොට මට ඇස්වන්න ලබා ගන්න පුළුවන් නම් යම්කිසි භෝගයක. එහෙමනම් මාස 3කට ඉස්සරහට තියෙන ඉල්ලුම සඳහා මම අද මේ පැලේ පැල කරන්න ඕනේ. මම පැල කරන්නේ වටක්ද? මම පැල කරන්නේ බටහනද කියන එක තීරණය කරන්න ඕනේ මම. ඒ එදා තියෙන වෙළඳ පොළට ප්‍රකාර. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ ගොඩක් කල් ඉඳලා සමහරු කිව්වා මේ කෘෂි නිලධාරියොන්ට මේක කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දෙපාර්තමේන්තුවට. පත් කරා. උනාද? උනේ නැහැ. ඇයි උනේ නැත්තේ? ඒක වෙලා තියෙන්නේ කෘෂි තොරතුරු වෙළඳ පොළ වැඩ කරන්නේ නැති නිසා. හොඳට මං කියන එක හිතන්න. කෘෂි
තොරතුරු වෙළඳපොළ වැඩ කරන්නේ නැති නිසා බලන්න සමහර රටවල් වල සමහර රටවල් වල ගොවියෝ මේ ඉහළ ආදායම් ලාභී පුද්ගලයෝ තායිලන්ත වගේ රටවල් වලත් එහෙමයි ඉන්දියාවෙත් සමහර තැන් වල එහෙමයි ඇමරිකාවේ වගේ රටවල් වල කැනඩා වගේ රටවල් වල ගොවියෝ කියන්නේ මේ ලොකු තැන් වල ඉන්න කට්ටිය කොහොමද එහෙම උනේ ඒකට හේතුව තමයි ඔය රටවල් වල ඉදිරි කෘෂි තොරතුරු වෙළඳපොළ හරියට වැඩ කරනවා forward or futures information markets for agriculture එතන මේකට තියෙන විසඳුම තව දේශපාලනඥයෙක් ඇවිල්ලා කියන එක නෙමෙයි ඔයා වම්බටු වවන්න ඔයා කරවිල වවන්න කියලා මේකට තියෙන විසඳුම තමයි කෘෂි තොරතුරු වෙළඳපොළ කාර්යක්ෂතම ක්‍රියාත්මක කරන එක එතනයි උත්තරේ ඒකයි උත්තරේ මේ නිරුත්තර රටට උත්තරේ එතනයි තියෙන්නේ හොඳට හිතන්න මේ ලෝකෙ මිනිහෙක් නැහැ අපිට දැන් අපි ඉන්නේ සමග ජන බලවේගයේ අපි ඉන්නේ මේ බණ්ඩක් අටික වවන්නේ අපේ මිනිස්සුන්ගේ පරිභෝජනයට පමණක් නෙමෙයි මේ අවුමිරිස් ටික ලූණු ටික වවන්නේ විදේශීය පරිභෝජනයටත් සාපේක්ෂව හරිනේ එතකොට ඒ තොරතුරු ලබා ගන්න ඒ නිෂ්පාදන ඉල්ලුම සඳහා තියෙන ගෝලීය තොරතුරු වෙළඳපොළ හරහා මං කියන එක කවුරු හරි හිතනවාද වැරදි කියලා කවුරු හරි මෙතන ඉන්නවාද ඊට වඩා හොඳ විදියට මේ ගොවි මහත්තයාට මේ තොරතුරු ටික ලබා දෙන්න පුළුවන් කියලා ඒක කරන්න බෑ එතකොට එක අපි විශ්වාස කරනවා වෙළඳපොළ ඒ වෙළඳපොළ හරහා තමයි ඔබලා වැනි කණ්ඩායම් තීරණය කරන්නේ මම කුමන ක්‍රියාවලියකට එකඟ විය යුතුද කියලා මම බිත්තර බිස්නස් එකකට යනවද මම කුකුල් මස් බිස්නස් එකකට යනවද මම ටයිල් හදනවද මම බිස්කට් හදනවද මම අයිෆෝන් එකට කම්පෝනන්ට් හදනවද මම ගාමන්ට් හදනවද ඒක මගේ නිදහස මට තියෙන්න ඕනේ මට ඕන දේ කරන්න හැබැයි ඒකට අවශ්‍ය යටිතල පහසුකම ඒකට අවශ්‍ය රාජ්‍ය මැදිහත් වීම වෙළඳපොළ අසාර්ථක වෙනකොට එතනදි තමයි රජය මේකට මැදිහත් වෙන්නේ නැතුව රජය නිලධාරියෙක්ට කියන්න බෑ ඔයා මේක අනිත් එක්ක නාදිත් එක්ක ඒකයි මේකේ තියෙනවා 2000 ඔවුන්ගේ වැඩපිළිවෙල තමයි 2025 වෙනකොට ලංකාවේ දලදේශීය නිෂ්පාදනය මේ යනවා කියලා ඒගොල්ලෝ ගෙනියනවා කියලා මේ කීයට දානවද ඩොලර් 8000ට දැන් පොඩ්ඩක් හිතන්න අද ඒක පුද්ගල ආදායම කීයද කියලා මම මේ ලින්ක් එකට යන්න ඒක පුද්ගල ආදායම කීයද කියන්නේ මට කවුරු හරි කියන්න ඇමරිකන් ඩොලර් 4000යි 3915යි ගිය අවුරුද්දේ තාම මේ ගිය අවුරුද්දේක තාම මේ එලි දක්වලා නැහැ ඒක හෙට අනිද්දායි හරිනේ එතකොට 4000 ඉඳලා 8000 කියන්නේ කොහමද මේ තියෙන්නේ කියවලම බලමු
එක්සත් ජාතික ඩොලර් 8000ක එක පුද්ගල ජලදේශීය නිෂ්පාදනය පුද්ගලික අංශයේ ක්‍රියාකාරී පාර්ශ්වක ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වන නිෂ්පාදන ජාලයක් තුලින් 2025 දී මේ මම කියන්නේ මේ ඊයේ පෙරේද නිකුත් කරපු එක ඒක පුද්ගල ජලදේශීය නිෂ්පාදනය දෙගුණයක් ඇමරිකන් ඩොලර් 8000ක් කිරීම සඳහා වූ මග පෙන්වීම් දිර්ඝන්වීම් ඇතුළු යටතල පහසුකම් හා බදු සහන සහිත උපාය මාර්ග ජාතික ආරක්ෂක අනු ආර්ථික මෙහෙයුම් දැන් මම කැමති අහන්න මේ ආර්ථික කමිටුවෙන් මම කිසි කෙනෙක්ට මඩ ගහන්නේ නැහැ මම කිසි කෙනෙක්ට පුද්ගලිකව දෝෂාරෝපණය කරන්නේ නැහැ මම කතා කරන්නේ ප්‍රතිපත්ති ගැන විතරයි මේ ප්‍රතිපත්ති පිළිබඳව තමයි මේ රටේ අපිට විද්වත් මේ සාකච්ඡාවක් විශ්ලේෂණයක් අවශ්‍ය වෙන්නේ දැන් අපි කවුරුත් දන්නවා මේ අවුරුද්දේ ආර්ථික වර්ධනයේ ඍණ ගිය අවුරුද්දේ ඍණ 2022 ඍණ 23 ඍණ හරි අපි හිතමු 3915යි අපි හිතමු එතනම තිබුණා කියලා ඍණ කෙසේ වෙතත් 3915ට හරි හරි එතකොට අපි හිතමු 2024 යම් කිසි විදිහකට ධන වුණා කියලා අපි හිතමු 4000ට ගියා කියලා 2024 එතකොට 2025 තියෙන්නේ තව කොච්චර අවුරුද්දද එකයි දැන් මම අහනවා මේ යාවත් කාලීන කරපු ජනතා ජාතික බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආර්ථික වැඩපිළිවෙලේ කියනවා අවුරුද්දකින් මේ රටේ ඒකපුද්ගල ආදායම දෙගුණ කරනවා කියලා ඒක කරන්නේ අර දේශපාලන හෝ අර නිලධාරී වල නිලධාරී කෙනෙක් හරහා කියලා තියෙන විදියට ඔය කට්ටියට නිෂ්පාදනය බෙදලා දීලා මං අහන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් කරුණා කරලා කියන්න කොහොමද එක අවුරුද්දකින් දලදේශ නිෂ්පාදනය දෙගුණ කරන්නේ මට උත්තරයක් දෙන්නකෝ එක්කම ප්‍රතිපත්තිය වැරදි එහෙම නැත්නම් මට මේක තේරුම් ගිය විදිහ වැරදි එහෙම නැත්නම් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඉතින් අපි ආරාධනා කරනවා කරුණා කරලා මේකට උත්තරයක් දෙන්න ඊට පස්සේ අපි විද්වත්ව සාකච්ඡා කරමු මොකද මම විශ්වාස කරනවා හැම දේශපාලන පක්ෂයකටම අවශ්‍ය කරලා තියෙන්නේ මේ රටේ මිනිසුන්ව ගොඩ දාන්න. එතකොට දේශපාලන පක්ෂවලට නොයෙකුත් අදහස් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේ අදහස් අපි ඉදිරිපත් කරලා ජනතාවට අවස්ථාවක් දෙනවා එකක් තෝරගන්න. එතකොට දැන් අපි කතා කරන එක සහ අපිත් සමග තරණ වදින තව එක කණ්ඩායම ඉදිරිපත් කළ තියෙන කාරණාවක් ගැන තමයි මම මේ කියන්නේ. දැන් මම කියන්නම් අපේ වැඩේ. කරුණා කරලා තේරුම් ගන්න අපේ මේ වැටිලා තියෙන වලෙන් ගොඩෙන්න තියෙන එකම එක ක්‍රමයයි ඒ තමයි ලංකාවේ පරිභෝජනයට පමණක් නිෂ්පාදනය කරලා අපිට මේකෙන් ගොඩෙන්න බෑ. අපි නිෂ්පාදනය කරන්න ඕනේ ලංකාවේ පරිභෝජනයට එහා ගිහිල්ලා ගෝලීය පරිභෝජනයට. ඔව් අපේ දේශීය නිෂ්පාදකයා, දේශීය ව්‍යාපාරිකයා, දේශීය ආයෝජකයා දේශ සීමා ඇතුලේ කොටු කරගන්න එක නෙමෙයි අපේ බලාපොරොත්තුව. අපේ බලාපොරොත්තුව දේශීය ව්‍යවසායකයා ගෝලීය වෙළඳපොළට ගෙනියන එක. ඒක ලේසි නෑ. අපි බලන්න මේ ප්‍රදේශයේ ගත්තොත් දම්රෝ මේ කිට්ටුව නේද? දම්රෝ මේ කිට්ටුව. දම්රෝ හිර වුණාද දේශීය වෙළඳපොළේ? දම්රෝට කවුරු හරි දෙනවද මෙන්න මේ පුඩු සෙට් එක ඔයා හදන්න? අන්න අර පුඩු සෙට් එක ඔයා හදන්න. ඊළඟ පුඩු සෙට් එක ඔයා හදලා ඒ පුඩු සෙට් තුන කුරුණෑගලට එකයි හාමුන් ඇල්ලට එකයි මහරගමට එකයි බෙදන්න කියලා නෑ. එහෙම කරන්නේ නෑ.
damro gihilla indiyave balanawa indiyave wenada pola mokadda telangana ayake mokadda andhra ayake mokadda karnataka ayake mokadda tamil nadu ayake mokadda gihilla ya factory dahadala ehinui mehinui ekathu kala ya putu set ekunu yaata kavuruth kiyala na ohe meka karana ohe anithya karana etoda balanna me meka wenasa Balan ne M S ayatane, mama ida katakan ngoro M S ayatane pradaniya tekka, mukada mama viruddha, api viruddha, saji premadasa viruddha, siya datiha ka badak gahane ka, apanaena vivasaya kya ge labet, api viruddha, api ka venas karana, katakan ngoro, ohma dekiuwa harsha. Mama laksa kada vitara lassa denawa laksa kada vitara eseme ese nemei laksaya rassa podiyata thamai patan gatte premadasa mahattaya kale thamai patan gatte premadasa mahattaya thamai angalum 2200 genave genalla lankave noyek kotas lokata ekathu kare etakota me laksen yam kisi pramanayak inne lankave man danna 70000 80000 kiyala samahara pramanayak inne indiyave vietname bangladesh pakistan Madagascar, itu kau deh, ini desa biaya ke ini meja, desa biaya parkir itu apa? Astra Formagan, Brandix ayatnya, MS ayatnya, pada luku itu samar itu eva kemana berenat? Mahesh Hydramani kan, mami kian ne, itu na itu yang ne, apa danaot padanya, ego loh ini ne dollar. Dollar nanti dah wassal, tel wal tak kewe kaud. Oh, biaya par kau kewe. Dollar million dah hai, dollar million wisai, dollar million hatali hai. Mana mereka tu agen tel tika gan? Ini orang tu hackya apa tiada wa? Ini hackya apa wedi diunuk kerana? Tawa MS la, tawa Brandix la, tawa Hydramani la, tawa Damro la, tawa MJF la. Tawa deal mala, tawa kojen la, hari, tawa orange la, hadane ka tamai ape bala purutu, natua, meke hiravela, mene meke kawea, arati kawea kene kene me, itu kore etana tamai ape tirasara diunu atien, etanai, hebe ka karana nang. Api itu potongan lian da pulua, api itu utopia apa khadaan da pulua, desa pala ne wedi kawe, keran nama arui, keran ne ngohong ada kini kita mau apa ini diri dek metien, mana ada kata itu tuh dia na, koi wage welanda saha ayojana pratipati lil keran doane da, mana ada, mama ada ekadeka tuh nakila meke tine wakia ne ane neh, mang sielu dina ada ma aradna kerna meke QR code dekat meten ini, saya nak korang download keragat. Download kalau bedaan nama, kita hamo otam. Facebook ke dan, WhatsApp ke, siapa nama group solat dan, kian nama kita wishlesen ekaran, vivechan ekaran, kita berarti pen nala den. This is a living document. Kita panatia nama document dekat kita. Api kau rut kian nama, api siapa dia dan nama kita, api dan nama, api dan nama dewal tiennah, no dan nama dewal tiennah. Api id api ini mereka diunukaran, wedi diunukaran, merate minisungge sielu, adhas mereka aragan, ekatamai api mereka viewurta kalla tiennye online haraha, itu pasi ke sangkal ne kalla, wislesen ne kalla, api diunukaran mereka, adukan apade mereka tienno, apade mereka tienno, apa ini mereka ani petakut tienno. Ketamai, dana utpadane kerana madi, utpadane kerana dana, samaje sahdarna tu yang beden doane, eh mana tu apa dakne? Gajamitru dana madi, kerana nemai metana katakan, metana katakan ni desa pal nidahas sambandi, makanya tapi desa pal nidahas kini kengkian, arti kini nidahas kerana tamai kaling kiu,
ආර්ථික නිදහස කියන්නේ මම හිර වෙලා නැහැ. ඔය ව්‍යවසායකයෙක් මෙතන ඉන්න එක ව්‍යවසායකයෙක් පුළුවන් නම් අත උස්සලා මට කියන්න මං අභියෝග කරනවා ගම්පහම් නගරේ මැද්දේ. උතර ප්‍රධාන ව්‍යවසායකයෝ ඉන්නවා. ඕගොල්ලෝ සූදානම්ද ඇමතිවරයාගෙන් අණ ගන්න මේක හදන්න අරක හදන්න කියලා. ඉන්නවනම් අත උස්සන්න. එක්කෙනෙක් හරි ඉන්නවනම් අත උස්සන්න. මොන මොනවටද එහෙනම් ව්‍යවසායකෙක් උනේ? ව්‍යවසායකෙක් උනේ දේශපාලන අධිකාරියෙන් ඕඩර්ස් ගන්නද? දේශපාලන අධිකාරියෙන් ඕඩර්ස් ගන්න ව්‍යවසායකෙක් වෙන්නේ මොනවටද? ව්‍යවසායකෙක් සූදානම් රිස්ක් එකක් ගන්න. ව්‍යවසායකෙක් සූදානම් අවදානමක් ගන්න. අවදානමක් ගන්න නැතුව ව්‍යවසායකෙක් කවදාකවත් ජයග්‍රහණය කරන්නේ නැහැ. මම කියන්නම් මං. මට හොඳ රස්සාවක් තිබ්බ DFCC එකේ. පළවෙනි මගේ රස්සාව. මට ඒකේ ප්‍රධාන විධායක නිලධාරියා කිව්වා ඔයා යන්න එපා. ඇයි යන්නේ? මැනේජ්මන්ට් එකේ ඊළඟ එක්කෙනා ඔයාට වඩා අවුරුදු 10ක් වැඩි මල්. ඔයාට ළඟදිම මේකේ CEO වෙන්න පුළුවන්. ඇයි යන්නේ? මේක මට හොඳයි. ආරම්භයක් හැටියට. හැබැයි මට ගන්න ඕනේ අවදානමක්. මගේ වැඩක් කරන්න. මට ඕනේ ව්‍යවසායකෙක් වෙන්න. මමයි තව පුද්ගලයෙකුයි අපේ තිබිච්ච ඔක්කොම සල්ලි ආයෝජනය කරා. ව්‍යවසායක ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බා ඒ කාලේ. ඒකත් ගත්තා කෑෂ් ඇඩ්වාන්ස් එකක්. තාත්තගෙනුත් සල්ලි කීයක් හරි ඉල්ල ගත්තා. ඊට පස්සේ අපි ඒක වික්ක ලෝකේ තියෙන ලොකුම දත්තහ තොරතුරු විශ්ලේෂණ ආයතනයට ඇමරිකාවේ. බය නැතුව කියන්න. ඒක ඒ ගත්ත අවදානම අතිසාර්ථක වුණා. මම දේශපාලනය කරන්න නම් එහෙමයි. නැත්නම් අප වගේ මැද පන්තියේ මිනිස්සුන්ට දේශපාලනය කරන්න හැකියාවක් නැහැ නැත්තම්. ධනෙ උත්පාදනය කරා. ඒ උත්පාදනය කරපු ධනය හරහා තමයි ආයෝජන කරේ. ඒක තමයි ව්‍යවසායකයෙක්ගේ ඇතුලේ තියෙන කතාව. මට කියනවා නම් මම කියලා දෙන්නම් ඔහෙට ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලා. මම කියනවා එන්න කියලා මාතේ කතා කරා. මේ අත්දැකීම පළපුරුද්දත් එක්ක මේ කියන්නේ. බැංකුවක ඉන්නකොට මම දන්නවා බැංකුවේ කොහොමද ළය දෙන්න කියලා. මොකද මම බැංකුවේ භාණ්ඩාගාරික, මම බැංකුවේ ප්‍රධාන ආර්ථික විශ්ලේෂක. පළවෙනි දවසේ රස්සාවට ගියාම එතන හිටියා DGM කෙනෙක් මට කතා කරා ආයෙෂේ මෙහෙනවා කියලා. මං ගියා. කොහොමද ගහුව ප්‍රොජෙක්ට් ලෝන් එකක් දෙන්නේ? මං ගියා සර් අපි මේක විශ්ලේෂණය කළා. ප්‍රොජෙක්ට් එන්ජිනියර්ස්ලා මහා ගොඩක් ඉන්නවා. DSC එක වැඩි හරියක් හිටියා එන්ජිනියර්ස්ලා. මේගොල්ලෝ මේක බලලා ඇනලයිස් කළා, කෑෂ් ෆ්ලෝ හදලා යමයක් කළා. අපි දෙනවා මිලියන් 7ද 8ද 9ද. අයියෝ හර්ෂ අපරාධේ, ඔයා මේ රස්සාව ගත්තේ ඔයාලා වැඩක් නැහැ කියලා කිව්වා. මට එහෙනම් අපසෙත් පළවෙනි දවසනේ. මම එහෙනම් කොහොමද සර් ණය දෙන්නේ? DSC එක කියලා කිව්වට සමා වෙන්න නම ඇත්ත කතා. අයිසේ කොලැටරල් එක කීයද කියලා බලලා ඒක ගන්න ණය දෙනවා අයිසේ කිව්වා. සංවර්ධන බැංකුව. හරි. එතකොට ඒ බැංකුව පැත්තෙන් මේ ව්‍යවසායකයාගේ පැත්තෙන්. ඊට පස්සේ ලේබර්. ඒගොල්ලෝ කොහොමද ට්‍රේඩ් යුනියන් කරනකොට කොහොමද කරන්නේ? අපි කොහොමද අපිත් අපේ සේවකයන්ට ඒ ඔවුන්ගේ රැකියාව තෘප්තියක් ලැබෙන විදිහට ඒක පරිපාලනය කරන්නේ? මේ ඔක්කොමත් එක්ක තමයි ව්‍යවසායකයෙක් ගොඩගන්නේ. මේ ඔක්කොමත් එක්ක. ඊට පස්සේ මගේ වෙනත් ව්‍යවසායක පටන් ගන්නවා තියෙනවා. ඒ වගේ දැන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මම මේ කියන්න හදන්නේ ඒ අපේ දියුණුව තියෙන්නේ අපේ රට ගොඩ එන්නේ කවුරු හරි කියන විදියට කරලා නෙමෙයි. අපේ උත්සාහයෙන්, අපේ ස්වෝත්සාහයෙන් අපිට ගන්න පුළුවන් අවදානම් ගනිමින් ලෝකෙත් එක්ක තරඟ කරමින් කාර්යක්ෂම වෙමින් තාක්ෂණය භාවිතා කරමින් මේ රේස් එක දුවන එක. මේ රේස් එකක් දුවන්නේ අපිව කවුරුත් ගිහිල්ලා වදාගෙන ගිහිල්ලා බදාගෙන ගිහිල්ලා රේස් එකේ
මේ පටිය ගාවින් තියන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙච්ච රටක් තියෙනවා නම් මට කියන්න. මමත් යන්නම් ඒ රටට. එහෙම නැහැ. රජය විසින් උස්සගෙන ගිහිල්ලා ටේප් එක ගාවින් තියන්නේ නැහැ. දුවන්න ඕනේ. එතකොට හැමෝම රේස් එකේ එකතන නෙමෙයි පටන් ගන්නෙ. සමහරු පටන් ගන්නෙ ඉස්සරහින්, සමහරු පටන් ගන්නෙ පිටිපස්සෙන්. සමහරුන්ට සල්ලි තියෙනවා, සමහරුන්ට එහෙම සල්ලි නැහැ. සමහරුන්ට කනෙක්ෂන් තියෙනවා, නෙට්වර්ක් තියෙනවා, සමහරුන්ට එහෙම නැහැ. සමහරුන්ගේ අයියා ඉන්නේ ස්විට්සර්ලන්තේ, සමහරුන්ට එහෙම නැහැ. සමහරුන්ට දේශපාලන ශක්තිය තියෙනවා, සමහරුන්ට එහෙම නැහැ. එතකොට අපි කොහොමද හැමෝටම සමාන අවස්ථා දෙන්නේ? හැම ව්‍යවසායකයෙක්ටම කොහොමද සමාන අවස්ථාවක් දෙන්නේ? අනේ එතන තමයි අපි මැදිහත් වෙන්නේ. එතනයි රජයේ වගකීම. රජයේ වගකීම රේස් එක දුවන කෙනා උස්සගෙන ගිහිල්ලා ෆිනිෂ් ලයින් එකෙන් තියන එක නෙමෙයි. රජයේ වගකීම සියලු දෙනාටම අවස්ථාව සම අවස්ථාව ලබා දෙන්න මේ රේස් එක දුවන්න. කකුල් දෙක ගැට ගහලා රේස් එකක් දුවන්න බෑ. 135 පොලියට රේස් එක දුවන්න බෑ. 130 අපනයන ලාභෙට බද්දක් ගහලා මේ රේස් එක දුවන්න බෑ. ඉතින් අන්නේ ඒක තමයි මිත්‍රවරුනි අපේ වැඩපිළිවෙල. තේරුම් ගන්න. එතකොට සමාජ සාධාරණයේ කියන්නේ එක පැත්තකින් ඒක. තව පැත්තකින් ඔබලා ව්‍යවසායකයෝ හැටියට කාට හරි තියෙනවා නම් කතිපය අධිකාරියා, ඒකාධිකාරියා බලන්න හොඳම දේ කවුද? සහල් කතිපය අධිකාරිය. කවුද හිටියේ? අරලිය, නිපුණ යනාදී අය. කුඩා සහල් මෝල් හිමියන්ට මොකද උනේ? ෆ්ලැට් උනා. ක්‍රිබ් එකට ගියා. ණය ගෙවා ගන්න බැරි වුණා. හාල් මෝල් සිය ගාණක් වැහුණා පොළොන්නරුවේ, අනුරාධපුරයේ, කුරුණෑගල, ත්‍රිකුණාමලයේ අම්පාරේ ඔය පැතිවල. ඇයි? රජය විසින් අර සමහරුන්ට විශේෂ අවස්ථා ලබා දුන්නා. අනික් කට්ටියට නැති වුණා. මොකද ඒකට අපි ගත්ත ක්‍රියාමාර්ගය. අපි කෙටි කාලයක් අපි මම නම් කවදාකවත් කැබිනට් එකේ හිටියේ නැහැ. ඒ කෙසේ වෙතත් අපි කරපු වැඩ. අපි හදුව ශක්ති කියලා. සහල් මෝල් හිමියන්ගේ සමපකාරයක්. ඒ සමපකාරයේ දිස්ත්‍රික්ක 8ක් තිබ්බා. වී මෝල් තිබුණා මං හිතන්නේ 300ක් විතර. ගොවි මහතුරු සම්බන්ධ වුණා 10,000ක් විතර. එතකොට හිතන්න කතිපය අධිකාරියේ එක මුදලාලි කෙනෙක් ඉන්නවා. හැබැයි මෙතන ඉන්නවා පොඩි 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 මුදලාලිලා. මේ පොඩි 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 මුදලාලිලා එකතු කරාම අපිට ශක්තිමත් වර්චුවල් ආයතනයක් හදන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ සමූපකාර ක්‍රමය. මේ දේශපාලනය වෙච්ච සම්පකාරයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ශක්ති සහල් කියන්නේ ඒ වැනි සම්පකාර. ඒව තමයි අපේ අදහස්. අනේ එතනයි සමාජ සාධාරණ ඉෂ්ට වෙන්නේ වෙළඳ පොලේ තරඟ කරන කුඩා ව්‍යාපාරිකයා. මට ගොඩක් දේවල් කියන්න පුළුවන්. හර්ෂණ මට තට්ටු කරලා පෙන්නවා වෙලාව ඉවරයි කියලා. ඒ නිසා මම හිතන්නේ මට දැන් මේක නවත්තන්න වෙනවා. අපිට දීර්ඝව කතා කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ අදහස් අපි ගාව තියෙන. හරි. හරි. එතකොට ජනතාවට ඒ සහනාධාර දෙනකොට කාටද අපි සහනාධාර දිය යුත්තේ? මෙතන ඉන්න ලක්ෂ 10ක් මාසෙකට මේ ලාභයක් ගන්න පුද්ගලයෙක්ට සහනාධාර දිය යුතුද? 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 ලක්ෂයක් ගන්න පුද්ගලයෙක්ට සහනාධාරයක් දුන්නහම 25,000ක් ගන්න පුද්ගලයෝ කී දෙනෙක්, 4 දෙනෙක්ට ඒ සහනාධාරය දෙන්න බැරි වෙනවා. ලක්ෂ 10ක් මං කිව්වේ. එතකොට 4 9 40 දෙනෙක්ට. එතකොට අලුතෙන් හිතන්න ඕනේ සහනාධාර දිය යුතු පුද්ගලයන් තෝරාගෙන ඔවුන්ට දැන් දෙනවට වඩා ලොකු සහනාධාරයක් දෙන්න පුළුවන් අපිට. දැන් දෙනවට වඩා ලොකු සහනාධාරයක් දෙන්න පුළුවන්.
Ini mewani adahas tamai api artika pratipati iti ene samawen none mata ekinga kiyanna beri unata namuth apita prashna saha uttara dena avasthawedi mita wada gamurin saakatcha karanna puluwan wei mata sawan dunnata bohoma stuti api me saakatchawa issarahata aragena yamu bohoma stuti.